वाले तरंग ही कारण करते हैं राइट और देखो कारण क्या है तो पंद्रह हस तुमसी है हत्ता पाहा किया निकले वार्ड का मूल्य सोया पंद्रह हस तुमसी है हत्ता पाहा किया लो संख्या वार्ड का मूल्य सोया हाँ पंद्रह हस तुमसी है हत्ता पाहा अरे वार्ड ट्राई कर देना अदर ने बुलवान दिखे लगा हम ऐसे नहीं के लोग भी निकाल उड़ा खिला दिए मैं हूँ राइट पंदाहस तुंसिया हत्ता पाहा की संख्या है वर्ग मूल्य तमाम आवाज़ नूम पंदाहस तुंसिया हत्ता पाहा राइट तार्च नहीं कर लूँ मैं तुझे ना हिट का मांगने दे राइट तो और आज मैं वर्ग मूल्य वाले क्रम में පුරක් කියලා දුන්නා නේ සාමාන්‍යයෙන් සාධක භාවිතයෙන් හොයන්න එකපාරක් කියලා දුන්නා ඊට පස්සේ මේ අපේ සංනිකර්ෂණය කියන ක්‍රමයක එකපාරක් කියලා දුන්නා ඊට පස්සේ බෙදීමේ ක්‍රමය අපි කී සතියක් විතර කතා කරා ඒකෙන් මේ ගන්න අන්තිමට කතා කරලා අපි අද අලුත් කොටසකට යනවා සාමට අවශ්‍යතාවයක් තියෙනවා ඉස්සරහට ඔයාලට දැන් වාර විභාගات පැවැත්වෙන හින්දා මේ ඉස්සරහට පස්ස කතා කරන්නත් අවශ්‍යතාවයක් තියෙනවා රයිට් ඒ දේවලුත් එක්ක ඉස්සලම ගාන කරලා නෙමෙයි ඊට පස්සේ තුන්වෙනි පාඩමක් පටන් ගමු 10 ශ්‍රේණිය පළවෙනි පාඩම පරිමිතිය දෙවෙනි පාඩම වර්ගමූලය තුන්වෙනි පාඩම තියෙන්නේ භාගය රයිට් ඒකත් අපි අද පටන් අරගමු ඊට පස්සේ ලබන සතියේ දෙහාට වගේ ප්‍රශ්න කතා කරන්න අපි දාගමු ඒක සමහර ඉස්කෝල වල වාර විභාග පැවැත්වෙන නිසා පන්දාස් තුන්සිය හත්ත පහේ වර්ග පොඩි කොහමද ඔයන්න ඔක අගින් ඉඳන් ඉස්සලා දෙකක් වෙන් කරගන්න ඕනේ නේද වෙන් කරගෙන ක්‍රමයක් කියලා දුන්නා නේද ඔයාලා මම පුතාලට ඒ ක්‍රමෙන් පුළුවන් ද කියලා अरे हाथ पाए इन्होंने उत्तरे दान बाला ना हाथ पाए इन्होंने उत्तरे दान काउंटर हाल इन्होंने तो क्या नहीं තාම එකලම උත්තර දාලා තියෙන්නේ තව දින්නෙක් තුන් දිනක් විතර දාපු ගමන් මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා එතන සියලුම දෙනා හතර උත්තර දාන්න ඕනේ අනිවාර්යයෙන් කවුරුත් නිකන් ඉන්න බෑ ඒ වෙනකොට මැසේජ් එකකින් ඩ්‍රොප් කරන්න පුළුවන් වෙයි නැත්නම් ඔයාලට අද මෙහෙම හරි දෙන්නෙක් උත්තර දාලා තියෙනවා මේ වෙනකොට දෙන්නෙක් මේ වෙනකොට උත්තර දාලා තියෙනවා ya 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 ya
තාම දෙන්න අයන උත්තර දැම්මේ. හරි පුතේ. ඔන්න යන්තම් අපේ වැඩේ හරි නේද? නැත්තම් ඔයාලට අර විදිහට කරහනම් එහෙම කිසිම දෙයක් සහජව පේන්නේ නැහැ. දැන් හොඳට පේනවා ඇති. හරි. දෙන්නයි උත්තර දාලා තිබුණේ රයිට් හින්ද වෙලාව යන හින්ද මම පැහැදිලි කරන්න ගන්නම්. දැන් මේ වගේ එක වර්ගමූල වලදී මොකක්ද මම උදාහරණ මම කරන්න කිව්වේ? හා. යා මින්න ඉස්සර දෙකක් වෙන් කරනවා. ඊට පස්සේ ආයෙ දෙකක් පුළුවන් නම් දෙකක්. නැත්තම් එකක් නම් එකක්. ඉස්සර ඉතුරු වෙන ගන්න තමයි ගන්න. රයිට්. මොන අපිට ගන්න වෙන්නේ 53යි 75යි. 53යි 75යි තමයි අපිට ගන්න වෙන්නේ. කීය දාන්න පුළුවන් මුදේ? කීය දාන්න පුළුවන් මුදේ? මම ගොම මෙතෙන්ද දාන ඉලක්කෝ මෙතෙන්ද දාන්න ඕනි එකම ඉලක්කම් දෙක දාන්න ඕනි මේ දෙක ගුණ කරාම මේ 53 හරි ඊට ළඟම අඩු අගයක් හරි ගන්න ඕනි එක්කෝ ගුණ කරාම මේ දාන ඉලක්කම් දෙක 53 වෙන්න ඕන නැත්නම් 53 ට අඩු වෙම තියෙන ළඟම අගේ එන්න ඕන දැන් ගමුත් එම 6 වරක් අය 36 මත් 8 වරක් වට 64යි වැඩි 7 වරක් වට 49 ආ ළඟම එක විදිහට දාන්න දෙන්නේ නම් 7 වරක් හරි තමයි දාන්න වෙන්නේ 7 වරක් හරි කියන 49 කීයක් ඉතුරුද තුනෙන් නමයක් වෙයි ඉස්සරහ යනවා 13 නමයක් 4යි දැන් මෙතන තියෙන 4 අතරින් 4ක් 0යි එහෙනම් 4ක් ඉතුරුයි ඊට පස්සේ මොකද මම පුතාලට කරන්න කිව්වේ මෙන්න මේ 75 පල්ලෙහාට ගන්න කිව්වා ඒ ගන්නවත් එක මොකද කරන්න කිව්වේ ඉස්සරහින් ඉතනක් තියලා මේ උඩ ඉන්න කට්ටිය ඩබල් කරන්න කිව්වා ඒතොර 7 ඩබල් කරාම 14යි ආන්නේ ප්‍රමේත ඊට පස්සේ මොකද කරන්න කිව්වේ මෙතෙන්ට දාන ඉලක්කෝ මෙතෙන්ටත් දාන්න කිව්වා හැබැයි මෙතෙන්ට මොකක් කරේ ඉලක්කමක් දාපු කොම ගැදෙන 140 ගන්නක් දැන් එක දැම්මොත් 141 හොර 141 කියන එක 141 මෙතන 400ක් තමයි තියෙන්නේ මදිනේ අපි 3ක් දාලා බලමු නිකමට වගේ 3 වරක් 3 9යි 3 වරක් අතර 12න් දෙක එකක් විතරයි 3 වරක් එක 3යි 1යි 429ක් කාගේ අඩු අධයක් හැබැයි 4ක් දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්නකො 4ක් දැම්මොත් එකසිය 142 2 284 කියන්නේ මදි. එහෙනම් 3 දැම්මොත් 429ක් වෙනවා. 4 දැම්මොත් ඊට වඩා ලොකු ගාණක් වෙනවා. නේද? 547 වරනවා ලොකු ගාණක්. එහෙනම් 4 හරියන්නේ 3 තමයි දාන්න වෙන්නේ. 3 වරක් 3 9යි. 3 වරක් 12 න් දෙකක් ඉතුරුයි. 3 3 14යි. දැන් මොකද වෙන්නේ? 6 අඩු කරනවා. 5 න් 9යි අපිට ඉස්සරහින් යනවා 15යි 15 න් 9යි 6යි. දැන් මෙතන තියෙන 6යි 6 න් දෙකක් 4යි. දැන් මොකද කරන්නේ? තාම ඉවර නැහැ. ඉවර නැහැ. 46ක් ඉතුරු වුණා. එහෙනම් දැන් මොකද මම පුසේ කරන්න පුළුවා දශම තිතක් තියලා ඉවර නැති වෙලාවට මෙතන ගන්නත් ඉලක්කම් නැත්තම් දශම තිතක් තියලා පල්ලෙහාට ගන්න බිංදු දෙකක් අන්න දශම තිතක් තියලා පල්ලෙහාට ගන්න බිංදු දෙකක් නේද ඊට පස්සේ මොකද කරන්නේ පල්ලෙහාට ගත්තොත් අර විදිහ කරන්න ඕනි ඉස්සරහින් ඉස්තනක් තියෙන එක මේ උඩ ඉන්න කට්ටිය ඩබල් කරන්න දැන් උඩින් 73 73 ඩබල් කරොත් 146ක් වෙනවා 146 දැන් මොකද්ද මෙතෙන්ට දාගන්නේ දැන් මෙතෙන්ට එක දැම්මොත් මෙතෙන්ටත් එක දාන්න ඕනේ මෙතන එක දාපු ගමන් 1461ක් නේද හරි 1461 ඒවා එකක් 1461 දැන් 4000 ගන්නක් තියෙනවා මදිනේ නේද දෙක දැම්මොත් හදනවා සාමාන්‍යයෙන් 2500කට කිට්ටුව නේද 2900 ගන්නක් කිට්ටුව වෙනවා 2900 ගන්න මදිනේ තුන දාලා බලමු එකට එකට තුන දාලා බලමු වැඩි වෙන්නේ කියලා 3 වරක් 3 9යි 3 වරක් 6 18න් 8ක් ඉතුරුයි 3 වරක් 4 12යි 1යි 13න් 3 එකක් ඉතුරුයි 3 වරක් 3යි 1යි 4යි ආයෙත් වැඩි වෙන්නේ නැහැ නේද ඒක වැඩි වෙන්නේ නැහැ තුන තමයි දාන්නේ 4 දැම්මොත් වැඩි වෙයි
දැන් ආය අඩු කරමු බිංදුවෙන් නමයක් ඉස්සරහින් යනවා 10න් නමයක් එකයි මෙතන තිබුණ නැහැ මෙහෙට එකක් ගෙනාවා 10යි එකක් දෙපින්ද 9යි 9න් 8ත් එකයි මෙතන තියෙන 5යි 5න් 3ත් 2යි ඔන්න ඔහොම නේද තව දහම ස්ථානයක් අපි හොයන්න ඕනේ දැන් 211ක් ඉතුරු වෙන්නේ දැන් දහම තත්ත්වයේ බිංදුව ඕන තරම් බිංදු ගන්න පුළුවන් ආය පල්ලෙහාට ගන්නවා කොච්චරක්ද බිංදු 2ක් ආය පල්ලෙහාට ගන්නවා බිංදු 2ක් හරිද දැන් මොකද වෙන්නේ බිංදුවක් ආය ගත්තාම ඉස්තරක් තියන්න ඕනේ හරිද මෙතන ඉන්න කට්ටිය ඩබල් කරන්න ඕනේ 830 ඩබල් කරොත් 80 ඩබල් කරොත් 1400යි 30 ඩබල් කරොත් 60යි 1460යි 80 ඩබල් කරොත් 6යි 1466ක් ගෙන්නේ දැන් අර විදියට මෙතන මොන ඉලක්ක මොදල්වත් එක මෙතෙන්ට ගන්න ඕනේ මෙතන ඉලක්ක මත ගන්නවා 14000 ගන්න හැදෙන්නේ 14000 ගන්න එකක් 14000 ගන්න දෙක දැම්මොත් 30000 ගන්නක් වෙනවනේ මෙතන දෙක දැම්මොත් 14000 ගන්නයි 14000 ගන්න එක 30කට කිට්ට වෙනවා නිසා මේ දෙක වැඩක් නැහැ එක තමයි හරියන්නේ එක් වරක් එක එකයි හරිද එක් වරක් 6යි එක් වරක් 6යි එක් වරක් 14 ඉතුරු වෙනවා ඉතින් මෙතන එකක් ගන්න 10 10 එකක් 9යි හරිද 10 එකක් 9යි අතර දින එකක් ගාලා 10 එකක් දින 9 9න් 6ක් 3යි මෙතන දින බිංදුවයි බිංදුවම හැබැයි ඉස්සරහින් ගන්නවා 10 10 එකෙන් 4යි මෙතන 20යි 20,004ක් 6000 ගන්නක් ඉතුරු වෙනවා නේද ඒත් අපි තව උත්තරින් හර ගන්න ඕනේ නැහැ එහෙනම් 5300ක් තමයි වර්ගමූලය 73.31 කියලා අපිට ගන්න පුළුවන් අසන වාසි බලමු පුතාලගෙන් කවුද පුතේ හරි උත්තර දාලා තියෙන්නේ කියලා හරි හරි තරු අරගෙන සර් බිංදු දෙකක් දාන්නේ පිටිපස්සට එකක් දාන්න බෑද කියලා නෑ එකක් දාන්න බෑ පුතේ බිංදු දෙකක් තමයි දාන්න වර්ගමූලයේ පාඩමේදී අර සාමාන්‍ය බෙදීමේදී වගේ එකක් එක බිංදුවක් නෙවෙයි ගන්න බිංදු දෙකක් අනිවාර්යෙන් ගන්න ඕනේ හරි උත්තර දාපු 4 දෙනෙක් ඉන්නව නෑ 6 දෙනෙක් ඉන්නවා 6 දෙනාගෙන් නේද හොඳයි උත්තර හරියට දාලා තියෙනවා 6 දෙනාගෙන් ඔක්කොම වගේ උත්තර හරියට දාලා තියෙනවා රයිට් හරි ඔය විදිහට තමයි තමයි අපි වර්ගමූලයේ පාඩම් කතා කරේ එහෙනම් පුතේ අද නේද අපි අලුත් දවසක් අද එතකොට අපි පටන් ගන්න මේ නම් අලුත් විදිහට අලුත් පාඩමක් අද නේද මම ලබන සතිය ආයේ මේ පාඩමෙන් මේ පරිණිත පාඩමෙන් ආයේ ගන්නක් දෙනවා ගිය සතිය වල මතක් වෙලි බලන්න අර මම හැමදාම කියනවා වගේ අපි කොච්චර ඉගෙන ගත්තත් නෑ කලින් ගා කරන එක මතක තියාගන්න නැත්තම් හයි එහෙනම් මාරත් නම් පුතේ අපි අද යන්න හදන්නේ වැදගත්ම පාඩමකට මොකද ඕලෙවල් විභාගෙට මේ පාඩමෙන් අනිවාර්ය ගාණක් තියෙනවා හරිද ඔල විභාගෙට මේ පාඩමෙන් අනිවාර්ය ගාණක් තියෙනවා ඒ වගේම මේ පාඩම ආයේ 11 වසරේදී හම්බෙන්නේ නැහැ මේ පාඩේ වැදගත්කම ඒකයි මේ කියන්නේ හරිද 11 වසරේදී වෙනම භාග පාඩමක් නැහැ ඔයාලට තුන්වෙනි පාඩම 10 වෙනි භාගනේ හරිද ඕ ලෙවල් අනිවාර්ය ගාණකුත් තියෙනවා භාගවලින් ඒ වුණාට 11 වසරේදී ආයේ ඉගෙන ගන්නත් නැහැ 10 වසරේ තමයි භාග පාඩම තියෙන ආයේ 11දී භාග පාඩමක් නැහැ හරිද එතකොට ඔයාලට කෙලින්ම 10 දී ඉගෙනගත්ත පාඩමකින් ඕ ලෙවල් ලියන්න වෙනවා එහෙනම් මේ පාඩම ගොඩක් වැදගත් හරි මම නම් ඉතින් ලබන අවුරුද්දෙත් ආයේ මේ භාග පාඩම් නේද උගන්වනවා මොකද 10 වසරේ පාඩමක් ඒ වුණාට 11 වසරේ නැති පාඩමක් ඒ වුණාට ඕ ලෙවල් වලට පාඩක් එන නිසා 11 වසරේදී මම ආයේ මේ පාඩම මතක් කරනවා ඒ වුණාට සාමාන්‍ය ක්‍රමයට අනුව නම් 11 වසරේ මේ පාඩම උගන්වන්න නෑ ඔයාලා ඒ කියන්නේ කෙලින්ම 10 දී ඉගෙනගෙන 10 දැනුමෙන් තමයි ඒක ඕ ලෙවල් වලට ලියන්න තියෙන්නේ නේද ඒ හින්දා නේද 11 වසර ඔයාලා කොහොමද ඉඳ නැත්නම් ඉතින් ලබන අවුරුද්දේ මොකද ඔන්ලයින් වලට කාලයක් යනකොට යනකොට දරුවන්ට එපා වෙන ඔන්ලයින් නේද එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා නේද ගොඩක් දරුවෝ ඔන්ලයින් වලට ආස නැහැ ඒත් අපි කරගෙන යනවා මේ විදියට නේද ඉන්න දරුවොත් එක්ක ඒ හින්දා මම මේක පැහැදිලි කරලම කියන්නේ මෙන්න භාග පාඩම ආය මේක 11 දී ඉගෙන ගන්න නැහැ ඔයාලට මේ ඉගෙන ගත්තට පස්සේ කෙලින්ම 2000 කීයද වල ලියන්නේ 23 ඕලෙවල් විභාගේ තමයි ලියන්න තියෙන්නේ හරිද එහෙනම් ඔන්න නේද 11 නේ ඕන 11 නැති පාඩමක් ඉතින් 10 දී හරියටම ඉගෙන ගන්න ඕනි පාඩමක් එහෙනම් ලස්සන මාතෘකාව ලියා ගන්න භාග කියලා භාගවල එකතු කිරීමේ ඉඳම මම කියලා දෙන්නම් හරිද පොඩිම තැන ඉඳලා කියලා දෙන්නම් එහෙනම් ඔයාලා භාග වර්ග දන්නවා ඒකක භාග කියලා දිනව නේද ඒවා ලියා ගන්න ඕනේ මම නිකම් පෙන්නන්න දැන් 3 න් එක පහෙන් එක වගේ මේ ලවේ එකක් තියෙන භාග වලට අපි කිව්වේ ඒකක භාග කියලා නේද ඒ වගේම මේ වගේ
තත්ත්ව භාග නැත්තම් නියම භාග තියෙනවා. ලාභ හරයට වඩා ලාභය චූටි වෙන ඒවා. හරයට වඩා ලාභය කුඩා වෙන ඒවාට කියනවා අපි තත්ත්ව භාග නැත්තම් නියම භාග කියලා කියනවා. මේ වගේ භාග තියෙනවා. මේ මොනවාද? ඒකක භාග. එතකොට මේකත් තත්ත්ව භාගයක් විතර ගන්නත් පුළුවන්. මොකද හරයට වඩා ලාභය කුඩායිනේ. මේ දෙකොල්ලම තත්ත්ව භාග. මේ දෙකොල්ලම මොනවාද? තත්ත්ව භාග. තත්ත්ව භාග වලට තව නමක් කියනවා නියම භාග කියලා කියනවා. නියම භාග කියලා කියනවා නැත්නම් සත්‍ය භාග කියලා කියනවා. හරි. මේ ඔක්කොම තත්ත්ව භාග. මොකද හරයට වඩා ලාභය කුඩා. හරයට වඩා ලාභය කුඩායි. හරයට වඩා ලාභය කුඩායි. මේ ඔක්කොම තත්ත්ව භාග. ඒ තත්ත්ව භාග අතරින් මේ විදිහට උඩට නැත්නම් ලාභයට එක තියෙන භාග වල තමයි ඒකක භාග කියන්නේ. නේද? හැම ඒකක භාගයක්ම තත්ත්ව භාගයක් වෙනවා. හැබැයි හැම තත්ත්ව භාගයක්ම ඒකක භාග වෙන්නේ නැහැ. මේ තත්ත්ව භාගයක්නේ. හැම තත්ත්ව භාගම ඒකක භාග වෙන්නේ. හැබැයි ඕනි මේකක භාගයක් තත්ත්ව භාගයක් බවට අපිට සලකන්න පුළුවන් නේද? ඒකේ තේරුණාද? තේරුණාද වලට? ඈ ඕනි මේකක භාගයක් තත්ත්ව භාගයක්. මොකද හරියට බලලා අපි කුඩයි මේකක භාග වල. ඒක තත්ත්ව භාගයක්. මෙයත් තත්ත්ව, මෙයත් තත්ත්ව, මෙයත් තත්ත්ව. නේද? එතකොට මෙයා ඒකක විදිහට මෙයා සලකනවා නේද? ඊට පස්සේ විෂම භාග තියෙනවා. හරයට වඩා ලාභයේ විශාල භාග මේ වගේ තුනෙන් පහ වගේ ඒවා විෂම භාග කියලා අපි කියනවා විෂම භාග. විෂම භාග තියෙනවා. ඒ වගේම මොනේ 3යි 2න් එක වගේ මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. මිශ්‍ර සංඛ්‍යා. නේද? ඔයාලා මේවා දැක්ක ගමන් දන්නවා. ඒකක භාග, තත්ත්ව භාග, විෂම භාග ඒවා දන්නවා. හරිද? හරි. එහෙනම් පොන්ති පන්තිය 6 වසර පන්තියේ අපිට ඉගෙන ගන්න තියෙනවා නේද? භාග එකතු කිරීම. ඉතින් දැන් ඔයාලා 10ට ගියා කවට මට නම් ඔයාලා ලොකු නෑ හරිද ඒ හින්දා 6 වසරින් නම් තමයි උගන්වන්න වෙන්නේ නේද මම දන්නවනේ අපේ කට්ටිය ඔළුව වල හැටි හයි ඒ හින්දා භාග එකතු කිරීම කියන තැන ඉඳන් අපි ලස්සනට කරගෙන යන එහෙනම් ලියා ගන්න අනුමාත්‍රකාවක් භාග එකතු කිරීම සහ අඩු කිරීම භාග එකතු කිරීම සහ අඩු කිරීම අනුමාත්‍රකාව ලියා ගන්න පුතේ භාග එකතු කිරීම සහ අඩු කිරීම නිකමට වගේ හරිද ඒ ටික කියලා දෙන්න කලින් මම ඔයාලව ටෙස්ට් කරන්න බලමු මේ මතක ප්‍රකාරක මේවා මතක කියලා තුනෙන් එක එකතු කිරීම දෙකෙන් එක හරිද ඊට පස්සේ තුනෙන් දෙක අඩු කිරීම දෙකෙන් එක එන්න ගණන් දෙකක් තියෙනවා කියලා දෙන්න කලින් මේ උත්තර දාන්න බලන්න උත්තර දාන්න දැන් හිතන්නකො මේකේ උත්තරය ආවා කියලා පහෙන් දෙකක් වගේ එකක් දැන් ඔයාලට මේක ටයිප් කරන්න බෑනේ සූම් එකේ නේද? පහෙන් දෙක ටයිප් කරන්න බෑනේ. ඔයා මෙහෙම දාන්න. 2 3ක් ගාලා 5 කියලා දාන්න. එතකොට මම මේක දන්නවා පහෙන් දෙක කියලා. හොඳයි. දැන් ඔයාට උත්තරේ විදිහට දාන්න ඕනි 10න් 3 නම් ඔයා දාන්න 3 ඉලක් 10 කියලා දාන්න. එතකොට මම දන්නවා මේක 10න් 3 කියලා. ඔනෝ තමයි සංකේත ක්‍රමය. දැන් ඔයාලට මේ භාගයක් ටයිප් කරන්න බෑනේ ඔක සිද්ධු වෙලා නේද? ආ භාගයක් ටයිප් කරන්න ක්‍රමයක් තියෙනවා. 3 ඇල ඉලක් 5 කියලා මම ගන්නත් පුළුවන්. හරිද? මේ වගේ එහෙම ඕනේ නැහැ. නිකමට 2 ඇලයිරක් පහ නැත්නම් දෙක ඩොට් එකක් පහ මොකක් කරේ දාන්න තෝර මන් දානවා මේක පහෙන් දෙක මන් දානවා මේක 10න් 3 කියලා හරිද හායි අන්න මේ විදිහට හරි හරි එහෙනම් මේ දෙකේ උත්තර දෙක කියලා දෙන්න කලින් කවුද බලමු සාර්ථක උත්තරයක් දෙන්නේ සාර්ථක උත්තරයක් දෙන්න කවුද බලමු කියලා දෙන්න කලින් හරි දාන්න බලන්න ටග්ගල උත්තර ටික දාන්න ඕනේ පළවෙනි දරුවා උත්තර දාලා දෙනවා වැරදි චමුදිත උත්තර දෙකම වැරදි
හරි මදය කාලේ නේද එක එක උත්තර දාලා තියෙනවා ගොඩක් අය උත්තර වැරදි හයිට් එහෙනම් හරියට ඔන්න අද භාග පාඩම ඉගෙන ගනිමු ඔයාලා පුතේ එක එක ක්‍රම එක ඉගෙන ගන්න ඇති ඒත් අද ඉන්නම් මගේ ක්‍රමය අද ඉන්නම් මගේ ක්‍රම පළවෙනි එක භාග එකතු කරන නම් මාතරම් පුතේ පොදු හරයක් තියෙනවා මොකක් තියෙනෝනේ පොදු හරයක් තියෙනවා හරිද මොකක්ද මේ පොදු හරය කියන්නේ පොදු හරය කියලා කියන්නේ දැන් මේ හරයන් දෙකක් තියෙනවනේ මෙතන මේ හරයන් දෙකේ ඉන්න ඉලක්කම් දෙක තියෙනවනේ 3යි 2යි 3නුත් බෙදන්න පුළුවන් 2නුත් බෙදන්න පුළුවන් චූටිම ඉලක්කම තමයි පොදු හරය කියලා කියන්නේ හරිද 3නුත් බෙදෙන 2නුත් බෙදෙන ඉලක්කමක් හරි ඒක ක්‍රමේ උත් තියෙනවා හොයාගන්න ක්‍රමේ කියලා දෙන්න කලින් අපි හිතින් හදන්න බලමු ඉස්සෙල්ලාම දැන් පුතේ මේක ඉන්න ලොකුම ඉලක්කම ගන්න මම ඔන්න හිතින් හරියටම හදන්න ක්‍රමේ කියලා දෙන්නම් මේක ඉන්න ලොකුම ඉලක්කම කවුද 3නේ මේක ඉන්න ලොකුම ඉලක්කම 3 එයා ගන්නකෝ ඉස්සෙල්ලා එයා අරගෙන බලන්න බෙදන්න පුළුවන් දෙ කියලා 3 3ෙන් බෙදිය හැකි හැබැයි 3 2ෙන් බෙදන්න බෑනේ එහෙනම් 3 හරියන්නේ අපි චෙක් කරන්නේ ලොකු ඉලක්කම 3 තමයි චෙක් කරන්නේ 3 අරගත්තොත් 3ෙන් බෙදුනට 2ෙන් බෙදෙන්නේ ඊළඟට 3 ඊළඟ ගුණාකාරය 6නේ ආ 3 ඊළඟ ගුණාකාරය ගන්නවා 3 බැරි නම් 3 ඊළඟ එක්කන 6 6 3 නුත් බෙදෙනවා 2 නුත් බෙදෙනවා ආ එහෙනම් මේකට ගැලපෙන්නේ 6 මේකටත් ගැලපෙන්නේ කවුද එහෙනම් ලොකු ඉලක්කම 3නේ ලොකු ඉලක්කම 3 3 2ෙන් බෙදන්න බෑ හැබැයි මේක 3 ගන්නේ නැහැ 3 ඊළඟ එක්කන ගන්නවා 6 6 ගන්න පුළුවන් නේ 6 බෙදෙනවනේ දෙන්නගෙන් ඉස්සලම පොදු හරය ලියාගන්න ඊට පස්සේ මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙන හොඳට බලාගන්න හරි පොදු හරය ලියුවට පස්සෙ 6 3ෙන් බෙදන්න 6 3ෙන් බෙදන්න 6ට 3 ඒවා 2යි මේක ලියන්න ඕනේ නැහැ මම ඔයාලට පැහැදිලි වෙන්න ලිව්වේ ලියන්න ඕනේ නැහැ මේක දැන් හිතේ තියාගන්න ඕනේ මේ දෙක 6ට 3 ඒවා 2යි ඒ එන උත්තරේ මේ උඩ ගුණ කරන්න 6ට 3 ඒවා 2යි දෙවරක් 1 2යි ආ මේක ලියන්න ඕනේ නැහැ හිතේ තියෙන්න ඕනේ 6ට 2 ඒවා 3යි මේ මං අඳින්නේ මගේ හිත හොඳේ මම මේ අඳලා පෙන්නන්නේ මගේ හිත ඔයාලට පේනවද මගේ හිත පේනව නේද හරි මේ හිත මාගේ හොඳේ මේක ලියන්න හැමපා 6ට 2 ඒවා 3යි 3 වරක් 1 3යි මන්ද දෙක පිළිම නිසා ඒක පිළිම දාන්න right දෙකයි තුනයි එකතු කරාම පහයි. පළවෙනි උත්තරේ 6න් 5යි. ඈ උන් වලට තමයි මගේ හිතක් වෙන්නේ. ඈ right. මේකත් එහෙමයි. 6ට 3 ඒවා 2යි 2වරක් 2 4යි. නැකුවා. 6ට ගොඩක් වෙලා හිත පෙන්වන්නේ නැහැ. මගේ හිතක් ගලම කරලා දානවා. 6ට 2 ඒවා 3යි 3වරක් 1 3යි. නැකුවා. මැදට අඩු කිරීම. 4ෙන් 3ක් අඩු කරාම කීයද? එකයි එහෙනම් උත්තරේ 6න් 1යි බලන්නකෝ එය චූටි දෙය ගොඩක් අය වැරදිලා තිබ්බා නේද right කාගෙද හරි කියන්න අහන ඕන තරුශේෂා කරදරකාරයා ඉන්නවද තරුශේෂා නෑම ගානක් අවසානේ මොස කාගෙද ඉස්සෙල්ලම හරි ගියේ ඈ කාගෙද ඉස්සෙල්ලම හරි ගියේ ඔය ශිෂ්‍යත්ව පන්ති ළමයිනුත් එහෙමනේ ගානක් හදලා උත්තරයක් කිව්වම ටීචර් මගේ හරිද නේද ආ එහෙම අහනවා හරි හොඳයි නේද right බලමු හරිම උත්තරේ එහෙනම් කියන්නම් ඉස්සෙල්ලම දාපු නැත්තම් ඔක හිතර හරි නෑ නේද ළමයි මුලින්ම නිවැරදි උත්තර දෙක දාලා තියෙන්නේ 6න් 5යි 6න් 1යි කියලා කවුද බලමු ඉස්සෙල්ලාම දාලා තියෙන්නේ හේෂානි හේෂානි දාලා තියෙනවා ඊට පස්සේ පියුමි දාලා තියෙනවා ඊට පස්සේ යුවින්දු දාලා තියෙනවා ඔන්න මුලින්ම උත්තර තුන හරියට දාපු කට්ටියක නම් තුන මම ඔය කිව්වේ රයිට් හරි අනිතාගේ හරි මම දැක්ක හරි ගියපුවා ඉන්නවා හැබැයි ගොඩක් අය වැරදි දැන් වැඩි තේරුම් ගන්න මෙතන ලියාගන්න මෙන්න තුන්වෙනි ගාන හයිද ඔයාලා මේ ක්‍රමයක් පාවිච්චි කරනවා පුතේ ගුරුවරු කියලා දෙන ක්‍රමයක් මේ දෙන ಗುಣ කළා හොයාගන්න කියලා තුන් වරක් දෙක ಗುಣ කළා මෙතෙන් දාන්න කියලා ක්‍රමයක් කියලා දෙනවනේ ඒක හරියන්නේ නැහැ හොඳේ ඒ වගේ මේ මෝඩ කෙටිකම මම කියලා දෙන්නේ නැහැ මේ දෙක ಗುಣ කළා සමහර ගණන් වල හරිද මේ කාණ්ඩ හරි තුන් වරක් දෙක හය එනවා හැබැයි පොදු හරය හොයාගන්න රත්නම් පුතේ හැම වෙලේ මේ දෙක ಗುಣ කළා ගන්න එපා හොඳේ හරිද තේරුණාද එහෙනම් ගුරුවරු කියලා දෙනවා නම් මේ ගුරුවරු හරි මෝඩයි හරි මම ගුරුවරට අපහස කරනව නෙවෙයි ඔයාලට හරි දෙයක් බලන්න එපා නේද කවදාවත් බය මුදේ මේ දෙක ಗುಣ කරලා පොදු හරය දාගන්න එපා ඒක හැම වෙලේම හරියන්නේ නැහැ එහෙනම් ඔන්න ගානක් දෙනවා තමයි පුතාලට 6 5 අඩු කිරීම 3
Ayo parna hari utara dalat ini mau gula kaya, hari paling bodoh aja, hari itu, nih ke bodoh aja kiri itu, makanya lokuwe kah alagan nih kita, nih lokuwe kah kau tuh, lokuwe kah haya nih, haya alagan nih istilah, hari itu, orang hitung kan, nih kan kata jangan sekarang yang tino nih bodoh aja, wah kan, anjir pergi jalan deh na, istilah hitung kan dengan puru jenno, bodoh aja wah, nah kali istilah nih lokuwe kira alagan, haya. Haya tu, haya yang beda nama, haya turun pun beda nama. Ah, orang kan yang bagi ini, mereka loko ekina hari dia, loko ekina hari dia. Nih ada, makwa loko ekina sama yang ane pale ada. Haya, haya beda nama, haya beda nama tu nih. Karena mereka loko ekina hari ya, mana itu? Loko ekina hari ini nanti hilang dekat nih. Haya hilang ekina kau tu, dolah. Eka hari ini nanti ane, haya hilang ekina dahat. Eka hari ini nanti misi ada. Ema ikan nih. Loku ekena agi guna kaya itu tamai bodoh hari ini deh ni. Ekan palaweni ke hari ni hari kan doa. Palaweni ke berapa tu tamai dewi ni kerja. Dan meki kisi awalnya loku ekena haya haya bodoh hari ini deh kan pulua. Ini deh ekan guna kaya lagat tu na haya orang tu na dahat ni dahat hari ni haya tamai meki deh kan. Dan kara kita kiri orang ramai ni dahaya ta haya iway kai ekpara paha paha. Rina haya ta tu me eva dekai. Dewarat dekah hatarai kita nak kuat. Hari dah ngadu kara, pahing hatarak ikai, haiin ikai. Nih dah lesi nih dah. Anik cakap mai rata ampu dah lah, awak ramya puru tu elai ini wa. Nih kerana ini berat ini kan? Hari dewa ni keran ni pa. Tamar ya puru tu elai ini nih dah. Yata haiin kara kerana meyat dekik guna kala, meyat dekik guna kala. Haiin kara kerana meyat tuning guna kala, meyat tuning guna kala. Homar ya guna kiri mat kerana. ए पौड़ी का आलेख करना क्रम होते हैं दहाई भी ये वाप आगे चला नहीं का व्यर्थ तक नहीं है भाई हर एक ये उन्होंने मेवा लोकु करना से कराने गया हम अमार हूँ फैटल लेना वाव ये इंदा बागे को तो कराना लोग कराने के लिए ऐसी मक्रम है तमाह मेवा लोग जल्दी मक्रम है सां निवेरा दीपक क्रम है दहाई से नही Yang lulu agaknya ni, wala itu tera, wala tak lulu agaknya mengikut dah no. Ini mana yang zaman wala ke waisa itu lulu agti no. Kalau tu ewaya sebab jalan tu ni kita tahu ni. Kalau ni ina lulu agaknya juga, kawan teri no tamang jalan ni lagi. Kalau tamang jalan aku tu agti no ni. Hey, lulu agti no lah. Mang lulu agaknya jadi lupa kerja kerja dia no. Kalau tu kita no ko, mana TV kita agak tahu no. Aami kata awak show, ni kepalan dah hitam awak. Nih tu, ane kan oluat nih lagi. Oluat ni pula kalau nak kan awak, ane mami TV kepalan pebal je, tuh monohar bisyak pala kat sana. Mata, anak tu sah terkira jangan pulua. Ini oluat ni ada yang hitam. Sahal TV ke dalam tipat putih hari tu. Oluat ni semua ada hitam nih. Aami sahal ni kita TV kepalan. Kamu jual botol apa ada kerana tu, mana udah kelau hitam. Itu kita, kalau pandi tu kita marah dia kan ni, nasir, nama mana sir tu ni, ni itu rasa windanya tu ni, ni itu, ani kehil mar rasa windan ni, ni itu, ikan aja na, hari tanah kita dia nak tak, rasa nama ini windan ini apa tu, ni itu, ay, ini dah ya berdak na, ya,
ගොඩක් සමහර උපදෙස් දෙනවා එහෙම නේද ළමා මනසල පීඩා කරන්න කාලය තියෙන්න ඕනේ නේද ඒවා එහෙම කිඥානේ සෙල්ලම් කරන්න බෑ අතර නෑ ඕන්නේ නෑ පීඩා නම් ටිකක් හරි හොඳයි මේ මගේ වගේ බඩින් නැතුව පොඩ්ඩක් ඇඟ හරි අතර තියාගෙන ඉන්න පුළුවන් හැබැයි රූප වාහිනිය බල රස වින්දනයක් ගන්නතර රූප වාහිනිය වැඩ තරහ නද ලංකාවේ තනවල නැහැ හරිද නිවුස් උත් එපා ඔය ඉස්සර කරන නිවුස් නිවුස් සර ළමෙක් බලන්න ඕන නිවුස් නම්බර් වලට නිවුස් බලන්න මෙපා නිවුස් වල තියෙන්නේ මල විකාර ඒ එහෙනම් ඔළුවක් තියනවා නම් ඔය මං කිව්ව දේ තේරෙයි නේද ඔළුවක් තියනවාද කියලා තමන්ට ඔන්න තමන්ටම බලා ගන්න පුළුවන් ලස්සන ක්‍රමයක් මං කියලා දුන්නේ ටීවී එක දාලා තියෙද්දි කතාවක් යද්දි ඒක බලන්න හිතෙන්නේ නැහැ කාමරෙලා පාඩම් කරන්න හිතනවා නම් අන්න ඔළුවක් තියනවා හරි ඔන්න තමන්ට ඔළුවක් තියෙද්දි කියලා මැනගන්න සරලම ආකාරය හරි අපි නම් මං ගරන්ටි එකට යන් නේද මාගේ සුදිලිමණු කිරීම සංකාල ඉවර කරලා ගුණ කිරීම බෙදීම සංකාල ඉවර කරලා ඉස්සරහට යන්න කියලා මෙන්න හතරවෙනි ගාන පුරන්නා වශයෙන් නිරුද්ධා අටෙන් පහ එකතු කිරීම තුනෙන් දෙක අඩු කිරීම 12න් හත රයිට් ආ දැන් මොක කරන්න කොහොමද මේකේ තුනක් ඉන්නවා ප්‍රශ්නයක් නැහැ මොකද්ද ගන්න පොදු හරය මම කියමු තමයි භාවිතා කරන්න කවුද මේකේ ලොකු එක ලොකු එක 12 12 අල්ලගන්න 12 අටෙන් බෙදියා කිද බෑ එහෙනම් 12 හරියන්නේ නැහැ 12 ගේ ඊළඟ එක 24 12 ගුණාකාර 12 24 12 න් 12 යන්නේ 24 අටෙන් බෙදියා කිද පුළුවන් 24 තුනෙන් බෙදියා කිද පුළුවන් 24 12 න් කොහොමද බෙදනවනේ ආ එහෙනම් ජලපින්නේ පොදු අරේ 24 ලොකු එක අල්ලගන්න බැරි නම් උගේ ඊළඟ කාට යන්න ඒත් බැන්නම් ඊළඟ කාට යන්න ආ ලොකු එක තමයි මේකට බලපාන්නේ 12 12 අටෙන් බෙදෙන්න තියෙන 12 හරියන්නේ 12 ඊළඟ එක 24 ආ 24 හරියනවා මේ ඔක්කොට අවසානයි සංකල කරන්න සංකල කරන්න හරිද අපි ගණන් අද ගොඩක් අද මේ පාඩමේ හරි මෙන්න පස්සේ නිකාන ඒක ඉවර කරලා මේක කරන්න පස්සේ නිකාන කරන්න
hari palamu isi hati wete ate ewa tunai tungwarak paha pahalawai ikat kirima isi hati wete tume ewa isi hati wete tume ewa atai atawarak deka dasyai adu kirima isi hati wete dolahi ewa ikai dewarak kata dahatara pahalawai dasyai isekai isekin dahatara kadu kerama namanya dahata dahata yata visiatara in dahata lesineda right ilangata visama bhaga deka ekathu karana meka guru guru walata vivitha krama kiyala deela thi ha ekka samahara guru guru kiyala thi man me 5 2 ay wenama ekathu karanna ඊට පස්සේ 3 න් 1යි 2 න් 1යි එකතු කරන්න එහෙම ඒ ක්‍රමවත් බෑ හොඳ ඒවත් ඔක්කොටම හරියන්නේ නැහැ හරිද ඒවටත් ඔක්කොටම හරියන්නේ නැහැ මම මේ කියලා දෙන්න මාය පුතාලට ඕ ලෙවල් කියන විභාගය ටාගට් කළා නිවැරදිම ක්‍රම ටික මේවා සමහර ගණන් වලට තමයි ඔය කියන එකේ ක්‍රම හරියන්නේ දාන විතර මම දැකලා දිනවා මෙන්න මෙහෙම දෙයක් කියලා දෙනවා 5යි මිත්‍ර සංඛ්‍යාවන මේ දෙකයි එකතු කරන්න පස්සේ මේ 2 න් 1යි 3 න් 1යි එකතු කරලා උත්තරේ දාන්න හරිද එහෙම ගුරු සමහරයි කියනවා මේක හරියන්නේ නැහැ හැමතැනටම සමහර තැන් වලට මේකෙන් වැරදි උත්තර ලැබෙනවා තා පුරු කිනේ මම අමාරු වෙනවා ඒ හින්දා හරීම ක්‍රමයේ විතරක් පුරුදු වෙන්න කරන්න හරිද මොකද අපි ලියන්න යන්නේ වාර විභාග නෙමෙයිනේ නේද ඕ ලෙවල් කියන විභාගෙ තමයි මේ අපි ඉගෙන ගන්න වාර විභාගය ඇවිල්ලා අපි කාලෙන් කාලට අපි දැනුම පරීක්ෂා කරන්න තියෙන එකක් නේද අපි හීනය ඕ ලෙවල් වලට ඒකක් කරගන්න එක ඒතකොට ඕ ලෙවල් විභාගය හරියට ගොඩ දාගන්න හරි ක්‍රම පුරුදු වෙන්න මේ විෂම භාග ගණනක් කරන්න තියෙන නිවැරදිම ක්‍රමය නේද මේ විෂ සංඛ්‍යා තියෙන ගණනක් කරන්න තියෙන නිවැරදිම ක්‍රමය මේක විෂම භාග වලට හරවලා කරන එක උත්තරයි හරිද විෂම භාග වලට හරවමු කොහොමද විෂ සංඛ්‍යා විෂම භාග වලට හරවන්නේ හරයයි මේ ඉස්සරහ තියෙන පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරනවා දෙවරක් පහ 10යි ඒකම උත්තරේට මේ උඩ එක එකතු කරනවා දෙවරක් පහ 10යි 10යි මේ 1යි 11යි හරේ විදිහට දාන්නේ දෙකම තමයි එකතු කිරීම තුම්මාරක් දෙක 6යි 6යි 1යි 7යි ගැටළු දාන්නේ මේ හරය තියෙන එකමයි 3 හරි නේද ඔය ක්‍රමෙත් සලමන් සංඛ්‍යාතික විසම ගන්නවා 5වරක් දෙක 10යි 11යි තුම්මාරක් දෙක 6යි 7යි පොදු හරය ඊට පස්සේ අර ක්‍රමෙම තමයි එතනින් එහාට පොදු හරය මෙවල් ගන්නවා 3 3 හරියන්න 3 ඊළඟ එක කියන 6 6 තමයි හරියන්නේ 6ට දෙකේ ඒවා අර ක්‍රමෙමයි 6ට දෙකේ ඒවා 3යි තුමාරක් 11 33යි එකතු කිරීම 6ට 3 ඒවා 2යි දෙවරක් 7 14යි මෙතන එකතු කරන්න තියෙන්නේ 7යි 4යි නැත්නම් 6 ඔන්න උත්තරේ නේද දැන් අර වෙනම එකතු කළා කරන ක්‍රමෙදිත් මේ ගන්න හරි උත්තරේ එනවා ඒ වුණාට හැමතැනකටම හරියන්නේ නැහැ මම කියන්නේ හැමතැනකටම හරියන ක්‍රම විතරක් පුරුදු වෙමු මේන් හැමතැනකටම හරියන ක්‍රම ඊට පස්සේ අපි උත්තර විදියට විෂම භාග තියන්නේ නැහැ මේක මිශ්‍ර කරන්න ඕනි කොහොමද මිශ්‍ර කරන්නේ මේ කරපු එකේ අනිත් පැත්ත 47ට 6 ඒවා කීයක් තියෙනවද 47ට 6 ඒවා තියෙනවා 7ක් 47ට 6 ඒවා කීයක්ද කියලා ලියනවා 47ට 6 ඒවා තියෙනවා 7ක් 6 වරක් 7 42යි හැබැයි 6 වරක් 7 42යි ඒ කියන්නේ මෙතන තව පහක් ඉතුරුයි ඒ පහ භාගයක් විදිහට දානවා යටට මේ 6 නම් 6ම දාලා 6න් 5 කියලා 7යි 6න් 5 තමයි උත්තරේ 7යි 6න් 5 නේද 7යි 6න් 5 ඒ කඩේ පැහැදිලිද තේරුණා නේද රයිට් හරි දැන් අපි තව ගානක් කරමු මෙන්න 6 වෙනි ගාන මේකේ උත්තරේ ඩක්කව ගන්න 5යි 3න් 1 එකතු කිරීම 4න් 3 අඩු කිරීම 2යි 2න් 1 අඩු කිරීම 2යි 2න් 1 හරි ඔන්න ගාන පට පට ගාල උත්තර දාමු සක්කල දාමු
ඔව් විඳි උත්තරයක්ද අපේ පරණම ගෝලේ වුණේ විඳි එහෙම නේද පසින්දු නේද පසින්දු මම මතක තියාගන්න ඕන මම දන්නවද කෑට්ටා කියලා ඈ කවන්න හද පසින්දු ඇති කාලේ ගොඩක් කියලා දුන්න එක තමයි මිශ්‍ර සංඛ්‍යාරි මිශ්‍රම කරනවා 5 වරක් තුන 15යි 15යි 1යි 16යි මෙදීම තුන එකතු කිරීම මේක වෙනසක් කරන්නේ නැහැ 4න් 3 එහෙමමයි අඩු කිරීම ගෙවරත් දෙක 4 4 1යි 5යි මෙදීම දෙක ඕම් පැත්තේ පොදු හරය ගන්න ඕනේ පුතේ පොදු හරය ගන්න ඕනේ කවුද ලොකු එක 4 හතර තුනෙන් බෙදන්න බෑ හතර හරියන්නේ නැහැ හතර ඊළඟට කියන 8 8 තුනෙන් බෙදන්න බෑ 8 හරියන්නේ නැහැ හතර ඊළඟට කියන 12 12 තුනෙන් බෙදනවා දෙකෙන් උත් බෙදනවා හතරෙන් උත් බෙදනවා අන්න 12 තමයි හරියන්නේ මම කියන්නේ හැම වෙලේම ලොකු එච්චන අල්ලගෙන එයාගේ ගුණාකාර 4යි 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 8යි 8යි 4යි 12 12 තමයි ගැලපෙන්නේ නේද රයිට් එක ඉතින් ටක් ගාලා හදන්න පුරුදු නැහැ පුළුවන් 12 ගැලපෙන්නේ හොඳට පුළුවන් ඉතින් නැත්නම් මේ තුන දැක්කම තේරෙනවා 12 කියන්නේ මම කියලා දෙන්නේ හිතින් ඉස්සෙල්ලා ගණන් වල වැඩක් වෙන්න නම් හැමදේම ලියලියා කරලම හරියන්නේ නැහැ. අවශ්‍ය දේ ලියලා අනවශ්‍ය දේ හිතින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? හරි. එහෙනම් හරි. 12ට 3 ඒවා 4යි. 4 වරක් 16 කියද? 64යි. එකතු කිරීම. 12ට 4 ඒවා 3යි. 3 වරක් 3 9යි. අඩු කිරීම. 12ට 2 ඒවා 6. 6 වරක් 5 30යි. 64යි 9 එකතු කරාම 73යිනේ. නේද? 73 30ක් ගියාම 43යි බෙදීම 12. මෙයාට කීයක් තියෙනවද? 6ක් තියෙනවා. sorry. 3ක් තියෙනවා. 12 3 36යි. 7ක් ඉතුරු එක දාන්න 12 න් 7යි කියලා. 3යි 12 න් 7. 3යි 12 න් 7. මගේ හරි ජලා දිපාර අපේ තරුසේ ස්ටාර් කළා. අයියෝ ආනවායි පාර ඉන්දිත් දාන්න මොනක් ගත්ත ඔන්න කවුද සාරි උත්තර හිතලම දැන් මම මේ මොන්ඩිසෝරි මන් දෙක උගන්වනවාද කියලා මට දැක්ක පුදු අහිංසක ආසාවල් මේ ළමයිට තියෙනවා තමන් හරි ගියාම ගුරුවරයා හරි කිව්වම උත්තර තත් වෙනවන්නේ නෝ මම දන්නවා ඒ හරි ආදරණීය ආශාවක් ඒක රයිට් හරි මම මේ නම් නිවැරදි උත්තර දෙක ඉස්සෙල්ලම දාලා තියෙන්නේ කවුද බලමු ඉස්සලම දාලා තියෙන්නේ රේණුකා හරි රේණුකා හරි ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා හොයාගන්න බෑ රේණුකා හරි තමයි ඉස්සලම දාලා තියෙන්නේ 43 විදිහම 12 කියලා හැබැයි ඒක මිශ්‍ර කරලා නෑ ඊළඟට දාලා තියෙනවා හරි උත්තරේ ලිහිණි දෙවනි නිමේ ලිහිණිද
විඳි විඳි තමයි හරියටම නිවැරදි උත්තරේ දාලා තියෙන්නේ මේ මිශ්‍ර සංඛ්‍යාවකුත් කරලා. මේ උත්තරේ දෙකේ දාලා තිබ්බා. මේ උත්තරේ නිවැරදි කරලා තියෙන්නේ විඳි ඔන්න විඳිගේ ආසාව විශ්ර වුණා. විඳි තමයි හරි නේද? ඔව් මේ hina විඳි කියර. හරි. හරි හොඳයි මේ ළමයි ටික. මේ අතරුසේසන් මැසේජ් එකක් දාලා තියෙනවා ලෙඩේ බොහෝ වෙලා නේද කියලා. තරුසෙත් නම ලෙඩේ තිබ්බේ. ලෙඩේ බොහෝ වෙලාද කියලා අනිත්‍යද. නැලම විහිළු කරන්නේ මේ ළමයි කවුරුත් කැමති නේද තමන්ගේ උත්තරේ හරිද කියලා කියන්න නේද? right හරි එහෙනම් ඔය මිශ්‍ර සංඛ්‍යා සහ සාමාන්‍ය සංඛ්‍යා නේද සාමාන්‍ය භාග එකතු කිරීම අඩු කිරීම ඔය කරේ මේක අමාරුද පොඩ්ඩක්වත් නෑ පොඩ්ඩක්වත් අමාරු නෑ මං කියපු ස්ටෙප් එකට ගියා නම් හරිම ලේසි මිශ්‍ර සංඛ්‍යාවත් තිබ්බොත් විසම කරගන්නවා ඊට පස්සේ අර හැම තැනකටම එකම තෛලය තමයි නේද ඈ පොදු හරි හදා ගන්නවා ඒකටත් ආයේ මේ මහලු ක්‍රම ඕනේ ඉතින් බැලුවා ලොකු එක්කෙනා හතර හතර හරියන්නේ නැහැ තුනට හරියන්නේ නැහැ හතර ඊගඟ එක්කෙනා අට අටත් තුනට හරියන්නේ නැහැ අටේ ඊගඟ හතර ඊගඟ එක්කෙනා 12 12 තුනට හරියනවා දෙකටත් හරියනවා එහෙනම් 12 තමයි ගන්න නේද අන්න හරි ඊට පස්සේ හත් වෙනි ගාන එකම ගොඩක් වෙලා දෙන්න බෑ හරි මේ වගේ ආව දෙකෙන් එක එකතු කිරීම 3යි 3න් එක එකතු කිරීම 5 මොකද මේ ගාන තියෙන විශේෂත්වය භාගවලට අමතරව මිශ්‍ර සංඛ්‍යා වලට අමතරව පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා. මේ වගේ ගානකදී මොකද්ද පුතාල කරන්න ඕනි? ඈ? මේකගේ ගානකදී දෙකෙන් එක හැමමයි කවුලක් නැහැ. මේ මිශ්‍ර සංඛ්‍යාව විසම කරගන්නවා. 3 + 3 9 9 1 10යි. බෙදීම 3 එතන එකතු කිරීම මේ 5 ලියා ගන්නවා. හරය 1යි කියලා දාලා ඕනිම භාගයකට නැත්නම් ඕනිම සංඛ්‍යාවකට හරයක් තියෙනවා. නේද මොකුත් නැත්තම් හරියේ හරියේ තියෙන සංඛ්‍යාව එක හරි මේ 5 එකෙන් බෙදුවාම 5ම තමයි අවුලක් නැහැ එහෙනම් මේකත් සාමාන්‍ය විදිහටමයි හදන්නේ වෙනසකට තියෙන්නේ මොකද්ද භාග නොවන සංඛ්‍යාවක් ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් තිබ්බා පූර්ණ සංඛ්‍යාවෙදි පුතාලා මොකද කරන්න ඕනේ යාගේ යටට එකක් දාගෙන වෙන විදිහට පාදනවා එකක් දාගෙන වෙන විදිහට පාදනවා දැන් මේක ලොකු එකේ කවුද 3නේ 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ ලොකු එකේලා ඊළඟ එකේනා 6 6 දෙකෙන් බෙදෙනවා 6 කිනු බෙදෙනවානේ එහෙනම් 6 තමයි ගන්නෙ පොදු හරය 6 විදිහට සාමාන්‍ය විදිහට හදනවා රයිට් එකක් ගාලා උත්තර දාන්න ගොඩක් වෙලා දෙන්නේ නැහැ ඔකටම
හරි එකක් බලමු එනම් right උතුවරය 6 6ට දෙකේවා 3යි 3 වරක් එක 3යි එක පිළිගැනීම 6ට 3ේවා 1යි 2වරක් 10 20යි එක පිළිගැනීම 6ට 1ේවා 6ක් තියෙනවා 6ට 1ේවා 6 පාතියයි උත්තරේ මේක ග්‍රාම් 53 බෙදීම 6යි 53 බෙදීම 6යි හරිද හරි බලමු උත්තරේ කීයද කියලා 53ට 6 ඒවා කීයක් වෙනවද 53ට 6 ඒවා කීයක් වෙනවද 8ක් තියෙනවා 8ක් උත්තරේ කීයද 5ක් 8යි 6යි 5ක් සෝරි පොඩි Nah hari ini ada yang apa teman? Saya kau di selama dalam utara ini lah dengan air kini itu boleh lah. Karena mata saya oke ya ini mana ada kan ini. Tapi lah pasti air malah kan ya. Karena utara hari ini kan. Hari. Baik. හරි හොඳයි කට්ටිය හරි හරි එහෙනම් දැන් අවබෝධයක් තියෙනවා නේද භාගය එකතු කිරීම අඩු කිරීම ලේසි නේද ක්‍රමය ඈ ඒ ඊළඟට යනවා භාගය ගුණ කිරීම ගැන කතා කරන්න මේවත් පොඩි පන්තුල කරපුවා ඒත් මම ආය ආය කරන්න පුතේ මේ හැමදේම ඔයාලට හොදට පුළුවන් වෙන්න ඕනි නිසා රයිට් දැන් ඊළඟට යනවා මොකක් කරන්නද භාග මේ ගුණ කිරීම ගැන කතා කරන්න මාතෘකාව දාගෙන භාග ගුණ කිරීම Ano pala yung dahil ni kira din niya? Ate yung paha kung may kilima. Dahil na talo. Ano ba? Ikaw mga ano, di para liyagat ni hitwa katwa, kira din lang. Ito may, ikaw ano, hatala ka mga katiyo ba may videos tika at unkala po datiyan na. Kami kira din na, nakalig yung daruti ka dahil kinayapi. Right? අපි වීඩියෝස් ටික තුන් කරලා තියන්න පොඩ්ඩ වෙලාවකින් මම මූන් ටික බලාගෙන යන්න. ඔව් කට්ටියට නැහැ නේ මූණ 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 දෙන්න බැරිද? මූණ දෙන්න බැරියද ඔන් කරන්න නැත්තේ? හරි වීඩියෝස් ටික ඔන් කරන ගමන් මේ කට්ටිය හතර පහ දෙනා උන්තරන්නේ ඕනේ ඔයාලා ආගේ කරන මූණ ටික තියාගන්න ඕන හරි මොන මම කියන ගාන හතර දෙනවා නේද කැපේම කැත ළමයි ටිකක් ඉන්නේ නේද අර ඊට ආගේ කරනවා වීඩියෝ ඔන් කරන්න පුළුවන් රයිට් හරි උදේ භාග ගුණ කරද්දී පොදු හරයක් තියෙන්න ඕනේ නැහැ පොදු හරයක් තියෙන්න ඕනේ නැහැ හරිද නිකම්ම ಗುಣ කරනවා ලවය ලවයෙන් ಗುಣ කරනවා පස්වරක් හතර කියලා හරය හරයෙන් ಗುಣ කරනවා අටවරක් 10 කියලා ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒත් ඊට කලින් මේ ලවයයි හරයයි තව ටිකක් සුළු කරන්න පුළුවන් නම් සුළු කරන්න ඕන. සුළු කරනවා කියන්නේ මේ ලවයේ තියෙන පහ ඉන්නවනේ. එතන ලවයේ තියෙන පහ ඒ පහ බෙදන්න පුළුවන්. හරිද? යට හරයේ මොනව හරි ලක්ෂණක් තියෙනවනේ කියන්නේ. ගන්නකො මේ පහයි යටයි කියලා පහත් බෙදෙන අටත් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා නම් බෙදලා දාන්න ඕනේ. ඒක මේ උඩයි යටයි වෙන්න ඕනේ නැහැ. උඩ ඕඩි කෙනෙක්ට යට ඕඩි කෙනෙක් හරියනවා. පහත් එක්ක 8 හරි කියන පහත් එක්ක 10 ඒක පුළුවන්. ළවෙයි හරයි. එක්ක මේ ළවෙයි මේ හරයි. කොහොමද කමන්නේ? ළවෙ ඉන්න කෙනෙකුයි හරේ ඉන්න කෙනෙකුයි ඒක එයාගේම හරය වෙන්න ඕනේ නැහැ. වෙන කෙනෙක්ගේ හරයක් හරි කමන්නේ. ලවය ඉන්න කෙනෙක්ට පුළුවන් නම් හරේ ඉන්න කෙනෙක් එක්ක සුළු වෙන්න එක සුළු කරන්න. දැන් 5යි 10යි ගත්තා පුතේ දෙන්නම 5ෙන් බෙදෙනවා. එහෙනම් දෙන්නම 5ෙන් බෙදෙනවා. 5ට 5 ඒව 1යි
dahai itu pahai eva dikai, kira dengnama pahai embedanawa. Hari itu, ame hatrai ya tai katto dengnama hatrai embedi hai. Hatra ta hatrai eva dikai, ata ta hatrai eva dikai kira bedanawa. Then, lawe metenat tika, edena guna kena ekpara tika ekai. Hari metenat tika, edena guna kena dewara tika hatrai. Final answer kita mai hatrai neka, neder. Kaya kabbalamu, namin paha guna kirima, tahayin hatara, atin puna minna gana. Hari itu, mama karana misalnya kutala balangin na, dana tamayin ni unang kawannya balangin na po. Guna kirim dikata mati yang nunghe, guna kirim terat kiri lawata, me paha ni lawaya, palawin lawaya paha. Pahat agaknya pun ada tuh dengan agen kah tekhari kemana kapan lah dahaya tekapulwa. Enam pahat apa ya eva ikai, dahaya apa ya eva dekai. Ia mana tuhan yang betul lah ya. Mere tuhan itu mere orang yang ikan deh karena mere katat kemana. Tuhan itu ata katat kemana. Tuhan itu deka katat kemana. Kamu tuh yang ikan. Ah nama ini kan lepulwa. Ini nak apa nama. Tuhan itu tuh eva ikai, nama itu tuh eva tuhan. Ia mana di mana lah ya hataran ini. Hataran itu jadi pun orang ini ata. Akapu mahatran datar eva dikai, atan datar eva dikai. Dan udah ukom ekewan itu tau kapan mereka yang kau mati na. Mereka kan mereka yang kapan deh bawa onde lagi itu dana orang beli nanti. Tukar kiri, orang hilang tukar kiri. Udah kaya kalau beri meyai meyai emas tapi nanti kita dek kiri ber. Ani mana udah ekatnya ati ekat sama kapan na pulu. Ati udah ekatnya ati ekat. Mereka dek kapan na beri ke pulu a. Mereka kapan na pulu a. Udah si bukan nanti dek kaya mereka. Ini dan dahaya kapilah apa yang dilihat dia ni? Eh mana? Mereka dekat kemana bawa itu kan? Belum ada. Mereka dahaya itu kan? Dan dia lihat. Kalau ni kemana dia nak go? Mereka tahu dekat tiba dia orang nama. Kuning dekat bawa dia. Kau tahu tiba dia nak go? Hari itu kalau orang mereka kemana belum ada? Perasaannya. Kapal yang mana utarat? Ayat kemana belum ada? Dekat dekat dia kaya. Dekat dekat dia kaya. Kira kira ni. Hari mana yang ni kau pasal pernah na? Ira make kerja kau mana pahat pahai kai dahai pahai wadi kai kira kira kuah tunat tunai wadi kai nama itu tunai wadi kai kira kira kuah hatra wadi kai atra hatra wadi kai kira kira kuah ina ikpara kiki kai yata tumma radhi ka hayai hayawa radhi ka dolahai the answer ka dolahin mikai om ina taniin karanu jangan dekali aga na taniin karanu karanu dina main putara ada Kesuduhan se.
හරි. Empat dua lah, bila main tahu panti pun hari kita, kamarnya pas tahu panti pun hari kita. Kira-kira kini orang masih tidak tahan. Kamarnya pas tahu panti kira ini orang masih tidak tahan. Kira ini orang tidak tahan. Nah, kira tahan lagi, Pak. Kamarnya pas tahu panti kira tahu ini orang masih tidak tahan. Enggak ada dua tahan. Ada daya hari puluhan, ada nih mana nih pasti pasti. Kami anak itu kan itu loh pasnya. Karena kalau main ini deh, atau marin pasti panti. Nama kita kavi cedar nih, atau marin pasti panti nih lah. Kavi cedar itu nama itu. Dan yang panti ini hatai itu, atau marin kami lagi. Kami jadi orang hatai itu bahwa tidak banting itu dah ni, baru banting akhirnya. Hari, hari. Kami jadi kata pasti kamu ikhwan ikut mati kisah itu. Kata kemarin pas di naya, kamu hatai itu banting itu nak kira kira. Orang ni banting dah, kamu terus. Ini banting yang bahaya, ini banting yang bahaya. Hari, hari. Macam apa kamu yang nak? Dahain nama ya, guna kirima, tunen deka, guna kirima, hain paha. Pakai itu, R juga utama mana yang tengah putih hari amal yang pinecone panel tinta dan ni, ini tu kan dia ni kan agak ni pun, baru nilai ni kan ni, kami dia ni masih mati tinta dan ni ada pontai dan, dek kamu, nama yang tu naik kamu ni demi show nama yang tu naik, mana kamu tu yang apa dua, mana nama yang tu naik selama apa? Tunai itu tunai yang ikai, nama itu tunai yang tunai, nama itu tunai kat kau. Aku, kami dekai dah ya kepeng ni kan kamu, nanti dekai, sorry, pahai dah ya kapan nak pulang mohon lah, dekai dah ya kepeng, mana dekai dah ya kapan lah, dekat dekai ikai, dah ya dekai wah pahai, ada ni tu, right? Enam dekat dekai wah ikai, dah ya dekai wah pahai, ni kat kau. Dan kapal itu lagi ni ni kan, dan udah tiri langkah ni, kemudian kita nak mana ada udah tunak tiennoa, ikat tiennoa, pahat tiennoa, jadi pahat tiennoa, ikat tiennoa, hanya kita mewah tiarkan. Kapal lah, apa utara, eva dan kita nak tiennoa hari yang sama ini. Ada ni terakhir, kami pahai pahai ayah kan piye ni, betulnya pahat tiennoa, betulnya pahat. Nih, istilah kali kita buat ni ayah kan pasal ni kali kapal lagi buat utara ya. Dahai ni, ni kan pemandu, dahai ni kali kita buat. Nampak tiada utara ini mereka kapan nak pulang mohon pahat apa ini baikai pahat apa ini baikai, kami tunai ayah kapan nak pulang mohon tunai ayah ini, tunai tu ni baikai, ayah tu ni mana deka, om kapan nak pulang, kamu kaya buat, ikhbar aku, jadi nama ayah ayah kapan nak bayar, hebat nama kapal aku tunai, eh ayah kapan nak pulang jadi. Kapal mereka kaya kapan nabe? Hari tu kapal apa? Utara yang kaya kapan nabulua? Hai, tu nanti tu nih hari. Ina ikparat mereka hai. Yata ikparat dia ikparat dek dek. Awasan utara dekin neka. Awasan utara dekin neka. Hai, awasan utara dekin neka. Hari tu. Hai, ina mami betul makan orang betul dia agen lah. Mee kali ayam tu makan pusing dek makan makan kerana kerana orang ikut. Hatra ini jalan. Hatra ini jalan. Tani kerana orang ini. Atta guna kiri ima hataren tuna Pasal ni gana tani karanda Dekai tunen neka guna kiri ima Da hataren ameya
Hari me meka me ek ilakamak tibbada kamak ne hari da me 8 ai ki mute udata 8 ai ki udata eka 8 ai hatara kapanna puluwa wada patilena na me me yatin ek da ganna patilena na yatin ek da ganna eka prashnayak naha ne danema ek karanna one api adillila karamu mone de api ek da ganna eka patilena na kapanna 4 da 4 e 2 ai 8 4 e 2 ai Nih deh, guna karamu dewara tuna hayai, yata ikwara keke kai. Nih deh, ikin hayai utere mehmati ane pa, ikin hayata ike ewa hayai ini hari itu mo. Utere hayai gila dana puluwa. Mereka bisa makarakan nama nama, tumara teka hayai, hayai kai hatai, yata ke tuna, guna kirim, dah hatren nama mehmama, kapamu, hatata hatewe kai, dah hatata hatewa dekai. Tuna itu tunewa ikai, nama itu tunewa tuna. Ini tuh, tuna karena apa? Ekorak tuna tunai, ekorak dekat dekai.
මෙහෙම තියන්න ඕපා නේද මේක විසමනේ මේක මිශ්‍ර කරලා තියන්න අවසාන උත්තරය අනිවාර්යෙන් චෙක් කරන්න දැන් මෙහෙම තියන්නේ නැහැනේ 6ට කියව 6 කියලා 6යි කියලා දාන්න මේකත් එහෙමයි මෙහෙම තියන්න එපා විසම භාගයක් මිශ්‍ර කරන්න 3ට 2 ඒවා 1යි ඉතින් එකක් කියන්නේ 2යි මෙතන එකක් ඉතුරුයි ඒක දාන්නම යට දෙකක් සෙට් කර දෙකෙන් එකයි කියලා 3ට 2 ඒවා 1යි කියලා උත්තරේ ඉස්සරහින් දානවා 1යි කියලා ඉතුරු වෙන ගාන මේ යට එකත් එක දානවා දෙකෙන් එක එකයි දෙකෙන් එක තමයි අන්තිම උත්තරය මේකත් මේ අටෙන් තුන හැමමයි මොන කිරීමක් දාලා යට එක දාගන්න එතකොට අවුලක් නැහැ යට එක දාගන්න එතකොට අවුලක් නැහැ හරි නේද රයිට් කැපෙන්නේ ආමේ දෙන කැපෙනවා නේ මේ දෙන කැපෙනවා මෙයාට දෙකේව 4යි මෙයාට දෙකේව 5යි 5 වරක් තුන 15යි යට 4 වරක් එක 4යි උත්තරේ 15ට 4ව 3ක් තියෙනවා 4ව 3ක් 12යි 3ක් ඉතුරුයි ඒක දාගෙන 4ෙන් 3යි आयतन හරිද දැන් මම ඔයාලගේ මේ පන්තිය රාත්‍රී 7ට පටන් ගන්න එන්නේ හරිද තව ක්ලාස් එකක් ඉවර කරලා 6:30ට මම ඉන්න ප්‍රදේශෙ ටිකක් ඈත තියෙන තැනකින් ඉවර කරලා මට එන්න මිනිත්තු 30ක් වගේ තමයි 20ක් 30ක් වගේ යන්නේ එගෙන ගාන්න 7ට පන්තියට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද මගේ දැන් ඉතල ඔන්ලයින් ක්ලාස් එක විතරද කරේ ඒ හින්දේ ප්‍රශ්නේ ආවේ නැහැ ඔයාලට ඒක කිව්වෙත් නැත්තේ ඒකයි ඒ දැන් මුත්තේ මගේ ඕල් ක්ලාසස් පටන් ගන්න තියෙන නිසා හරිද අර ඒ පන්තියක් ඉවර කරලා තමයි මෙහෙ අත වගේ වෙනකොට ඉන්න 6 දේ ඉවර කරලා. හරිද? පැය භාගයක් යන්නේ නැහැ ඉන්න. ඉතින් 30ක් වගේ යන්නේ. හරිද? හැබැයි සමහර දවස් සෙට් වෙනවා. නේද? ඔය පාරේ මිනිස්සු හරක් වගේ වහන පදිනකොට හරිද? අර එන්න ට්‍රැෆික් එක හැදෙනවනේ. නේද? සමහර අය මෙහෙ මෙහෙ මෙහෙන් දාලා සමහර දවස් සෙට් වෙන්න පුළුවන්. නේද? හරියට මට 7 වෙනකොට එන්න බැරි. ඒකයි මම වෙලාව පොඩ්ඩක් අහලා තියාගත්තේ. බැරි වෙලා හරි ගත්තරම් පුතේ මම හරියටම හත වෙද්දී එන්න බැරි වුණොත් හරිද මම ගෲප් එකට ටැග් ගාලා මැසේජ් එකක් දාලා පුතේ අද මං හත වෙද්දී පටන් ගන්න වෙන්නේ නැහැ 7යි කාලයට පටන් ගන්න නේද ඒ වගේ පොඩ්ඩක් ට්‍රැෆික් එකක් වගේ සෙට් වුණොත් ඉස්සෙල්ලා මම ඔය කතා නොකුයි අපි ගෙදර ඉඳන්මනේ ඔක්කොම බන්දිලි කරේ එතකොට ඒ ප්‍රශ්න ආවේ නැහැ පුතේ ඒත් දැන් අර වාහන තදබදයි එක එක ප්‍රශ්න හින්දා සමහර දවසට දැන් හවසට වැස්සොත් එන්නේ පුතේ වාහන පොඩ්ඩක් ස්ලෝ යන්නේ එතකොට පොඩ්ඩක් අර ටයිම් තියෙනවා මට එන්න හමාරි වුණා මේක හත වෙන කලින් අනිවාර්යෙන් එහෙමයි හරිද අද පොඩ්ඩක් ට්‍රැෆික් එක තිබුණා ඔයාලා දන්නේ නැතුවට මම ටක් ගාලා මොකද කරේ මේ ෆෝන් එකෙන් ලොග් වෙලා තමයි ක්ලාස් එකට ආවේ ඒත් ඇවිල්ලා මැසේජ් එක කොට් ගන්න බලනකොට ඔන්නුම් නැහැ හරිද නැත්තම් ගාන්න ටයිම් එක හදාගෙන මම ආවම හරියටම 7:05 වෙද්දි මෙතන හරිද 7:05ට ඇවිල්ලා මෙන්න ලොග් වෙන්න බලනකොට ඩේටා ප්‍රශ්නයක් ඇවිල්ලා කොහොම හරි ලොග් වෙන්න බලන ඒත් ෆෝන් එකෙන් හරි පටන් ගන්න කරේ එක අවුලක් වුණේ අද දවස්ස ෂෝට් එකට ගියා ඒ දැනුවත් කිරීම දැම්ම කරලා තියෙන නැත්නම් ඔයාලට මං ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන් අනේ සයි පුනිකන් ලාඩ බණ්ඩි පණ ගන්න ඕනේ කියලා. අය පුතේ මේ වගේ අර දන්නවනේ අර දැන් ටයිමින් කියලා කරානේ දැන් වාහන පාරේ වාහන තත්ත්වෙ මට හරියටම කියන්න බෑනේ නේද? සර් හැලිකොඩ් නේද බද්ද ගන්න. මම හැලිකොඩ් ඔපේ මම ගොඩක් හැලිකොඩ් කරන්නේ උනන්න මේ අද පන්තියක් කරලා ඉන්නේ කුරුවිට. අද කුරුවිට පන්තියක් කරලා තමයි ඉන්නේ. මිනිත්තු 30ක් යන්නේ නැහැ 20ක් වගේ එන්න පුළුවන් අර වාහන තදපදේ වැඩි මුස්තියෙන් පොඩ්ඩක් කරත් මේ වගේ ලාඩ ගෲප් එකට මැසේජ් එකක් දාලා චූටා පරක්කු වෙලා පන්තිය පටන් ගන්නවා. ඉතින් පොඩ්ඩක් පරක්කු වෙලා පටන් ගත්තාම පොඩ්ඩක් ඉවර පරක්කු වෙලා ඉවර කරන්නත් වෙන හිඳ තමයි මම අර වෙලාව ඇව්වේ. ඊට පස්සේ පන්තිය මුකුත් දෙයිද කියලා එක දරුවෙක් විතරයි බස් එකක් තියෙන්නේ. ඒ දරුවා මට පොඩ්ඩක් WhatsApp message එකක් දාන්න පුතේ මට මේ පන්තිය වෙලාව හරියටම දැනගන්න ඕනේ. හරිද? right. එහෙනම් අපි ලබන සතිය හරියටම 8යි sorry 7යි 8 වෙද්දි පටන් ගනිමු. අපි ලබන සතිය භාගවල වැදගත්ම ටික භාග බෙදීමයි එඩිට් කරමු. අද බෙදීම කලබලයට කරන්නේ නැහැ. මම මුකට හරියටම අටව බාන්න නවත්තන්න වෙන නිසා विविध क्रम उठे अभी पास बाइक अनेक मित्र बाइक हमोटे में शुभरात्रि।